And now, live at 10:30. ආයුබෝවන්. දවස උණුසුම් කල පුවත් රසක් සමගින් අද සූදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. Facebook වාරණයත් ඉවතට. ජනතාවගේ ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරන බව අගමැති පවසයි. ජීවිතයේ එදිනෙදා තියෙන ප්‍රශ්න අඩු කරගන්න, අතේ ආදායම් තියාගන්න, මේ වැඩසටහන ගැන තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය නව මුහුණුවරකින් සවිමත් කිරීම ගැන ජනපතිට ප්‍රශංසා. අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු. ස්ථාවර ආණ්ඩුවක් ගැන ඇමති සාගල කියයි. ස්ථාවර රජයක් නැවත 20යි 20ක් මේ රටේ ජනතාවට ගෙනත් දෙන්න. තිස්ස මහාරාමේ දැවැන්ත ගින්නක්. දින ගණනාවක් පනවා තිබූ Facebook තහනම අද ඉවත් කෙරුණා. එමෙන්ම හදිසි නීතිය පිළිබඳ රෙගුලාසිද කඩිනමින් ඉවත් කිරීමට කටයුතු යොදන බවයි නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ. දින අටක් පුරා මෙරට ක්‍රියාත්මක වූ සමාජ ජාල වාරණය අද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණා. ඒ Facebook සමාජ මාධ්‍ය ප්‍රවේශයට යොදා තිබූ අවහිරය වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගැනීමෙන් අනතුරුව අදාළ ගැටලුව විසඳීම සඳහා ඊයේ දිවිනට පැමිණි Facebook සමාගමේ විශේෂ නිලධාරීන් කණ්ඩායම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ රජයේ නියෝජිතින් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී Facebook සමාගමේ නිලධාරීන් එකඟ වී ඇත්තේ වර්ගවාදී ආගම්වාදී වෛරී ප්‍රකාශ පැතිරයාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යුහයන් ස්ථාපනය කිරීමටයි. පසුගිය බදාදා සිට මෙරට තුළ Facebook, WhatsApp සහ Viber සමාජ මාධ්‍ය ප්‍රවේශ වාරණය කෙරුණේ පසුගියදා මහනුවර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සමගයි. රට තුළ හදිසි නීතියද ක්‍රියාත්මක කෙරුණා. පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට වයිබර් සේවාවේ අවිරතාව ඉවත් කළ අතර WhatsApp සේවාවට පිවිසීමේ අවිරතාවද ඊයේ රාත්‍රියේ සිට ඉවත් කළා. මේ අතර තවමත් රට තුළ පවතින හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් අප නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා. අපි හදිසි නීති යටතේ මේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු දැන්ට කරගෙන යනවා. ඉතින් ඉක්මනින් අපි හදිසි නීතිය ඉවත් කරන්න කටයුතු කරනවා. බලමු අපි දින 10 ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපිට ප්‍රධාන දේ තමයි රටේ ආරක්ෂාව ඇති කිරීමත් ජාත්‍යන්තර ප්‍රතිරූපය ඇති කිරීමත්. අපි ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ විදිහට සමාජ මාධ්‍ය වාරණය කර තිබූ කාලවකවානුවේදීත් ඇතමුන් අනවසරෙන් සමාජ මාධ්‍ය භාවිතා කළා. ඒ අය අවධානය යොමු කළ යුතු කරුණක් තමයි මේ. Facebook ඇතුළු සමාජ ජාල මාධ්‍ය වාරණයට ලක්වීමත් සමග ඇතැම් පිරිස් Virtual Private Network හෙවත් VPN තාක්ෂණය ඔස්සේ Facebook වෙත පිවිසීමට පෙළඹුණා. අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පසුගිය දා අනාවරණය කළේ 10,000කට ආසන්න පිරිසක් මෙලෙස විකල්ප ක්‍රම මගින් සමාජ ජාල වෙත පිවිස ඇති බවයි. විකල්ප තාක්ෂණ ක්‍රම භාවිත කරමින් සමාජ මාධ්‍යවලට පිවිසුණු අය අවධානය යොමු කළ යුතු කරුණක් මේ. විකල්ප මාර්ග වලින් යනවා කියන්නේ අපි නොදන්නා පාරක් හරහා මේ ගමනක් යෑමක්. එවිට සමහරක් අවස්ථාවන් වලදී තමුන්ගේ දත්තවලට තමුන්ගේ තොරතුරු වලට හානියක් වෙන්න වෙනියම් පුද්ගලික අතර පත් වෙන්න ඉඩකඩක් තියෙනවා. තමුන්ගේ පුද්ගලික තොරතුරු වලට හානි වීම, එසේත් නැතිනම් තමුන්ගේ පරිගණක වලට හානි වීම, ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙන්නත් ඉඩකඩක් තියෙනවා. තමුන්ගේ ගිණුමේ තියෙන මුරපද එහෙම නැත්නම් පාස්වර්ඩ් එක වෙනස් කිරීම, තමුන්ගේ සැකසුම් නිවැරදි ලෙස තියෙනවද කියන දේ සොයා බැලීම සුදුසුයි කියලා හිතන්න පුළුවන් මේ අවස්ථාවේදී. ජපානය සමග ඇති සම්බන්ධතා ඉදිරියේදී තවත් වර්ධනය කිරීම සිය අපේක්ෂාව බවයි ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සඳහන් කළේ. ජපානයේ රාජ සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙනුවෙන් ජපාන ග්‍රාමාත්‍ය ෂින්සෝ ආබේ මහතා විසින් සංවිධාන කළ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ පැවැතුණා. සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ නැව් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන බව ජපාන අගමැතිවරයා එහිදී පැවසුවා. සෑම විටම ශ්‍රී ලංකාවේ මිතුරෙක් ලෙස කටයුතු කරන ජපානය සමග ඉදිරියේදී තවදුරටත් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සිය අපේක්ෂාව බව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. මේ අතර ජනාධිපතිතුමා හිරෝෂීමා නාගසාකි ස්මාරකය නැරඹීමටත් අමතක කළේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හිරෝෂීමා වෙත පැමිණි පරමාණු බෝම්බ ඛේදවාචකෙන් විපතට පත්වුවන්ට ගෞරව දැක්වීමට. අද පෙරවරු වී හිරෝෂීමා වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ හිරෝෂීමාහි නගරාධිපතිතුමා විසින්. අනතුරුව ජනාධිපතිතුමා හිරෝෂීමාහි
විපතට පත්වන් සිහිපත් කිරීමට ඉදිකොට ඇති ස්මාරකයට පුෂ්පමහර දක්වමින් ගෞරව දක්වනු ලැබුවා. මම නිලන්ත රාජේන්ද්‍ර හිරෝෂිමාහි සිට. මහනුවර ප්‍රදේශයේදී ඉක්ුද්දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමගින් අලාපහානියට පත් වූ දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අතරින් ආගමික ස්ථානවලට ප්‍රමුඛස්ථානය ලබා දී කටයුතු කරන ලෙසටත් එම අංශවලට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා. ඒ සඳහා ලබන 16 වනදා මහනුවරදී ජංගම සේවයක් පිහිටුවීමටද නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍යතුමා අද කෑකල්ලේ පැවති ආගමික උත්සවයකටත් සහභාගී වුණා. කෑගල්ල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු රන්වැට බෝධි ප්‍රාකාරය සහ ගාන්ඨාර කුළුණ අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි එක්කම එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තියෙන ශක්තිය අපි ආරක්ෂා කරන්න ඕනේ. සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රටක් හැටියට අපි ඒ වගේම ආරක්ෂා කරන්න ඕනේ. වෙනත් කණ්ඩායම් අපි කෙරේ විශ්වාසය අරගෙන ඒක ඉදිරියට යන්න. අද මේ විශාල දියුණුවක් තියෙනවා. ඒ විශාල දියුණුව තිබුණත් තාම ගමේ දුප්පත්කම් තියෙනවා. අන්න ඒ පසුබිමෙන් තමයි විශාල සංවර්ධනයක් ආරම්භ කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බිම හැදුවා, අත්තිවාරම දැම්මා, දැන් ඒ අත්තිවාරම හදාගෙන යන්න තියෙන්නේ. ඒ තුරේ ජනතාව කිව්වා මේ අත්තිවාරම දාන එකට ගිය කාලේ වැඩි වේගයෙන් තව යන්න ඕනේ. අපිට තියෙන ජීවිතයේ එදිනෙදා තියෙන ප්‍රශ්න අඩු කර ගන්න ඕනේ කියලා. එහෙනම් උද්දමනීය පාලනය කරන්න, අතේ ආදායම් තියාගන්න, මේ වැඩසටහන ගැන තමයි දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ සැලැස්ම තමයි අපි දැන් සකස් කරගෙන යන්නේ. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා. විශාලම ප්‍රශ්නේ තමයි අද රටේ තියෙන නියඟේ. අපිට නියඟයක් නොතිබුණා නම් අපේ කෘෂිකර්මය සාර්ථක වුණා නම් මීට වඩා හොඳ ආර්ථිකයක් අද රටේ තියෙනවා. බණ්ඩාරවිල ප්‍රදේශයේ පාසලක සිසුන් සහ දෙමාපියන් එක්ව උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණා. ඒ පාසලට පැමිණි නව විදුහල්පතිවරයාට විරෝධය පළ කිරීම වෙනුවෙන්. බණ්ඩාරවිල සීවලි නෞද්‍යා විද්‍යාලයට අලුතින් පත් වූ විදුහල්පතිවරයා අද පෙරවරුවේ වැඩභාර ගැනීමට පැමිණි අවස්ථාවේ විද්‍යාල භූමියේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ එම විද්‍යාලයේ මීට පෙර වැඩ බැලූ විදුහල්පතිවරයා යලිත් ලබා දෙන ලෙස ඉල්ලමින් සිසුන් පිරිසක් සහ මව්පියන් පිරිසක් විද්‍යාල භූමියේ විරෝධතාවක නිරත වීමත් සමග එහිදී සිසුන් කලාකාරීව හැසිරුනේ මෙලෙසින්. ඒ අතරතුර විද්‍යාලයේ දේපළවලටද හානි සිදු වී තිබුණා. මෞස්තාවේ බණ්ඩාරවිල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ විදුහල්පතිවරයා පාසලෙන් ඉවතට කැඳවාගෙන ගියා. අපගල විමසීමකදී බණ්ඩාරවිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ බණ්ඩාරවිල සීවලි නෞද්‍යා පාසලේ පුරප්පාඩුවක් සඳහා තාවකාලික පත්කිරීමක් කර තිබූ බවයි. අද සිට පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු එම විද්‍යාලයට අනුයුක්ත කළ බවත් එය විරෝධය පළ කිරීමකට තරම් හේතුවක් නොවන බවත් ඔහු පැවසුවා. අදාළ විරෝධතාව සංවිධාන කිරීමට සම්බන්ධ දෙමාපියන් සම්බන්ධයෙන්ද බණ්ඩාරවෙල් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දෙදහස් විස්ස වන විට ස්ථාවර රජයක් ඇතිකිරීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ අද කොටපල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වූ අතරතුරයි. කොටපොල පිටබැද්දර ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන රැස්වීම අද පැවැත්වුණේ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ප්‍රාදේශීය දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ වර්ෂය තුළ අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ සංවර්ධනයක් ඒකම ඉදිරියට යන ජීවනෝපාය අවුරුදු දෙකක් අපි දැන් රජයේ ඉඳලා තියෙනවා. එක හමාරක් මේ ඉදිරි අවුරුදු හමාරේ වැඩ කටයුතු වේගෙන් කළා ස්ථාවර රජයක් නැවත 2020 මේ රටේ ජනතාවට ගෙනත් දෙන්න. ඒ කාල සීමා ඕනේ රජයකට අවුරුදු 10ක කාලයක් ඕනේ වැඩසටහනක් ඉදිරියට ගෙන ස්ථාවර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ගමේ ප්‍රශ්නත් අඳුනගෙන ඒකයි අපි ගෙනියන වැඩසටහනයි අතර සම්බන්ධයක් එන්න ඕනේ. මේ වැඩ කටයුතු අපි ආරම්භ කළා තියෙනවා. අපි තවදුරට දිගට විශේෂයෙන් මේ තරුණ අයත් එක්ක කතා කරන්නේ. ඒ අයගේ බලාපොරොත්තු ඉස්සර තරුණ සමාජයේ බලාපොරොත්තු නෙවෙයි. ඉතින් අපේ අලුත් මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා මෙතන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි තවත් පක්ෂ කීපයක් ඉන්නවා ඒ සභාවල් තුළ. ඒ සියලු දෙනාටම මේ වගකීම වෙනවා. මන්ත්‍රීවරු යුරුන් දුන්නට පස්සේ සියලු දෙනා එක්ක පක්ෂභේදයක් තියෙන්න බෑ. දැන් ඒ හැමෝම පත් වෙලා වගකීමක් ගන්න ඕනේ මේ ප්‍රදේශය දියුණු කරන්න. ඒක හැපවීම මම දෙනවා.
තවත් පුවත් රැසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. කලා වැවේ මෙහෙයුමක්. තිස්ස මහාරාමේ දැවැන්ත ගින්නක්. This is live at 10:30. දීවර කර්මාන්තයේ නියැලෙන අයට මත්ස්‍ය අස්වනු නෙලීමේදී යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කළ පිරිසක් වැටලීමට අද කලාවැවේදී මෙහෙයුමක් දියත් කොට තිබුණා. මේ කලාවැව ජාතික උද්‍යානය තුළ පිහිටි කලාවැවයි. කලාවැව ආශ්‍රිතව ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වනවා. කෙසේ වෙතත් එම ධීවර කටයුතු සඳහා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් සීමාවන් පනවා ඇත්තේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින්. නමුත් එම නියෝග නොතකා නීති විරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරත වන බවට ලද තොරතුරු මත අනුරාධපුර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් අද කලාවැවේ වැටලීමක් සිදු කළා. එහිදී නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිස් නිලධාරීන්ගේ භාරයට ගනු ලැබුවේ මෙලෙසින්. එහිදී ඔරු 11ක් තහනම් ධීවර අම්පන්න තොගයක් සමග ධීවරයන් 7 දෙනෙකු සිය බහරයට ගත් බවයි ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැවසුවේ. මාර්ග නීති උල්ලංඝනය කරමින් දහවනේ වූ මෝටර් රථයක් වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කියන්නට සජිත් රණසිංහ දැන් සූදානමින්. ඔබතුමිට අපිට වාර්තාවන බොහොමයක් ක්‍රියානතුරු වලට හේතු වී තිබෙන්නේ මාර්ග නීති උල්ලංඝනය කිරීම, එවැගේම අපරික්ෂාකාරී ආකාරයෙන් රිය දහවනේ කිරීම. අද අලුයම් කාලයේදී සිදු වුණු මේ අනතුරේදී මෝටර රථයේ ගැටි තිබෙන්නේ මෙන්න මේ ආකාරයේ ටිපර් රථයකයි. ටිපර් රථයේ ඉදිරිපස තමයි මේ ප්‍රදේශයේ එම මෝටර රථයේ ගැටි තිබෙන්නේ. අධික වේගයෙන් මාර්ග නීති උල්ලංඝනය කරමින් වැරදි පසින් ගමන් කළ තමයි මේ ටිපර් රථයේ ගැටි තිබෙන්නේ. කොහොම වුණත් සිද්ධ වෙච්ච මේ අනතුරින් අවසානයේදී තරුණයින් 2 දෙනෙකුගේ ජීවිත අපට අහිමි වුණා. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී අද අලුයම 4ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. ඒ ගාල්ල සිට මාතර දෙසට දහවනේ කෙරෙන මෝටර රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මූණට මූණ ගැටීමෙන් මෙලෙස මියගිය රත්මලාන ධර්මාරාම පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි සහ 29 හැවිරිදි තරුණයින් 2 දෙනෙක්. ඔවුන් වැලිගම ප්‍රදේශයේ හෝටලයක රැකියාව කරන අතර අනතුරට ලක්ව ඇත්තේ රැකියාවට යන අතරතුරයි. අනතුරට ලක් වූ ටිපර් රථය හම්බන්තොට සිට ගාල්ල දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ එකක්. මියගිය පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වැලිගම වලාන දිසාරෝහලේ තැන්පත් කර තිබෙනවා. ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සෑම විටම මන්තිරු නීති පිළිපදිමින් පාලනය කරගත හැකි වේගයකින් රිය දහවනය කරන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප ඔබට නැවත නැවතත් සිහිපත් කරනවා. කින්යා ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලක නීති විරෝධී ලෙස ඉන්ධන ජාවාරමක් සිදුවන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. පොලිසිය ඒ පිළිබඳව ශ්‍රී ලංකා කංජ තෙල් සංස්ථාවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් අද එම ඉන්ධන පිරුම් හල වටලනු ලැබුවා. දීවර බෝට්ටු සඳහා භූමිතෙල් සපයන කින්යා ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලකින් ඩීසල් භාවිත කරන වාහනවලට නීති විරෝධී ලෙස භූමිතෙල් නිකුත් කරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. පොලිසිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කනජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයේ වටලනු ලැබුවා. එම අවස්ථාවේදීත් ඩීසල් භාවිත කරන කන්ටේනර් රථයකට භූමිතෙල් නිකුත් කරමින් තිබූ බව අප වාර්තාකරු කියා සිටියා. පොලිසිය පැවසුවේ මෙම කන්ටේනර් රථයේ රියදුරුගේ ඉල්ලීම මත එම රථයේ ඉන්ධන ටැංකියට භූමිතෙල් පිරවූ බවද හෙළි වූ බවයි. එමෙන්ම දිනපතා මෙලෙස ඩීසල් භාවිත කරන වාහනවලට භූමිතෙල් පුරවන බවද අනාවරණ වී තිබෙනවා. ඒ අනුව විධිමත් පරීක්ෂණයකින් පසුව මෙම ඉන්ධන පිරුම් හලේ බලපත්‍රය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවයි කනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසා ඇත්තේ. දෙහිවල ප්‍රදේශයේ රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවන් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ CCTV දර්ශන ඇසුරෙන් ලද තොරතුරු මතයි.
මෙම තරුණයන් දෙදෙනා තවත් තරුණයෙකු සමගින් ඉකුත් මස 12 වෙනිදා දෙහිවල ප්‍රදේශයට පැමිණ තිබුණා. එහිදී මත්පැන් පානය සඳහා මුදල් අවශ්‍ය වීම හේතුවෙන් එම තරුණයන් තරුණයෙකුගේ රන්මාලයක් කොල්ල කෑවේ මෙලෙසින්. එම රන්මාල කොල්ල කෑමේ සිද්ධියට අදාළ CCTV දර්ශන සහිත ප්‍රවෘත්තිය ස්වර්ණවාහිනියේ විකාශය වීමෙන් අනතුරුව දෙහිවල පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලැබුණා. ඉන් කියවුණේ අදාළ පුද්ගලයන් දෙදෙනා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි සිටින බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඒ අනුව කටයුතු කළ අතර කොල්ල කන ලද රන්මාලයද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මේ අතර කුරුණෑගල පල්ලෙ ගැට්ටුවාන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වතු වෙනවා. අදාළ කොල්ලකරුවන් මෙම කැබ් රථයෙන් පලායමින් සිටියදී අත්අඩංගුවට අතර ඔවුන් ගලේවෙල සහ තෙල්දෙනියන ප්‍රදේශවල පදිංචිකරුවන්. කඳාන නාගොඩ ප්‍රදේශයේ නිවාස රැසක කලකපටන් සොරකම් සිදුව තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය කොතෙකුත් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙලෙස රාත්‍රී කාලයේ වීදි සංචාරය කරමින් සිය ගම්මානය රැකගැනීමට වෙහෙසෙන්නේ කඳාන නාගොඩ ප්‍රදේශයේ ජනතාවයි. ඔවුන් පවසන්නේ කලක සිට සිය ගම්මානය සොරකල්ලියකගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි. ඇතැම් නිවාසවල නවතා තිබූ ත්‍රිරෝද රථවල රෝද ගලවා ගොස් තිබුණේ මල් බඳුන් ආධාරයට තැබීමෙන් පසුවයි. ගෙවල් හොරු කඩනවා, ත්‍රීවිල්වල රෝද ගලවලා තියෙනවා, මාල කඩාගෙන යනවා. මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පර්ස් එකේ තිබ්බ සල්ලි අරන් ගිහිලා තියෙනවා. එතන 2.75ක් විතර තිබ්බ ලක්ෂය. මේ සුමාන දෙකට තුනටම ගෙවල් 10ක් විතර කැඩුවා. ගම්මානයේ මාර්ග දෙපස ආලෝකවත් කරන වීදි ලාම්පුද සොරුන් විසින් කඩා දමා තිබෙනවා. ලයිට් එකක් දාගන්න ගියාම අපි කොච්චර කිව්වත් ඒ ගැන ඒගොල්ලන්ට දැනුම් දුන්නත් එන්නේ නැහැ. එම ප්‍රදේශයේ සැරිසරන නාඳුනන පුද්ගලයන් මෙලෙස ප්‍රදේශයේ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවලද දැක්ුණා. ගම්මුන් සැක කරන්නේ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් පිරිසක් මෙම සොරකම්වල නිරත වන බවයි. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඔවුන් මෙලෙස සිය ගම්මානය ආරක්ෂා කර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් කණ්ඩායම් වශයෙන් නිදිවර්ජිතව සිය ගම්මානය ආරක්ෂා කරන ආකාරයයි මේ. තවත් පුවත් කිහිපයක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. තිස්ස මහාරාමේ දැවැන්ත ගින්නක්. This is live at 10:30. කලක් තිස්සේ කරගෙන ආ නරක් වූ ලුණු වෙළඳපළට නිකුත් කිරීමේ ජාවාරමක සුළ මුළ හෙළි වී තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී පරිභෝජනයට නොසුදුසු ලුණු තොගයක් ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එහි වැටලීමක් සිදු කළා. මෙම ගබඩාව පිහිටා තිබුණේ මීරිගම කල්ලිලිය දන්පිල්ලැව ප්‍රදේශයේ. එහිදී දැකගත හැකි වූයේ පරිභෝජනයට නුසුදුසු රතු ලුණු තත්වයෙන් හොඳ ලුණු සමග මිශ්‍ර කර වෙළඳපළට නිකුත් කිරීමට සකස් කරමින් තිබූ ආකාරයයි. මෙලෙස මිශ්‍ර කළ ලුණු කිලෝග්‍රෑම් 25,000ක් සමග එම ස්ථානයේ සිටි පුද්ගලින් 3 දෙනෙකු සහ ගබඩාවේ හිමිකරුද අත්අඩංගුවට ගැනුණා. හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වුණේ මෙලෙස සකස් කරන ලුණු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවන බවයි. මෙම ජවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ. අදත් මැති ඇමතිවරු කිහිප දෙනෙක් පළ කළ අදහස් දැනගමු කියන කතාවලින්. මේ නවීන තාක්ෂණය අහෝසි කරන්න හදන. ඒකෙන් යම් විදියක කවුරු වැරද්දක් කරනවා නම් ඒක ජාතිවාදීන ප්‍රශ්නයක් කරනවා නම් ඒක නවත්තන්න ඕනේ. වැරදි කරන කෙනා වල්ල ගන්නවා. දැන් මේ විදියට යනකොට බස් එකට මිනිහෙක් කැපුණොත් බස් ඔක්කොම තහනම් කරයි. මේ මොකද්ද මේගොල්ලෝ කියන්නේ? හොරු අල්ලන්න එපයි කියන එකයි. මොන කාරණා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව අතර මතභේද තිබුණත් මේ රටේ පළල් ජනතාව ඉල්ලා සිටින එක කාරණාවක් තමයි අරගෙන ගිහිල්ලා උසාවියට අරන් ගිහිල්ලා දඬුවම් දෙන්න කියන එක තමයි කියන එක හඬින් ඉල්ලා සිටින. අධිකරණ සංවිධාන
සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීති වෙනවා. මේ පිළිබඳ බුද්ධිමතුන් එකඟ නොවන වගන්ති රාශියක් පිළිබඳ මේ වෙන විට ප්‍රකාශ කර තිබීම අවධානයට පත් වී තිබෙනවා. ඒ අනුව පළමු පියවරක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනත අභියෝගයට ලක් කරලා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මට පුදුමයි. මට හිතන්නත් බැහැ මේ පනතට විරුද්ධයි. තවත් ඔවුන්ගේ සහායක කණ්ඩායම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ගිහිල්ලා කියනවා මේ පනත අරන් ඉන්න එපා. අද බොහෝ දෙනෙක් වීරයෝ වගේ මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා රඟපානවා. නමුත් මේ බැඳුම් කර පාපය නිසා තමයි ලක්ෂ 50ක් එක්සත් ජාතික පෙරමුණට ලැබිච්ච ඡන්ද ලක්ෂ 36ට වැටුණා. අපේ වැරද්දක් වෙලා තියෙනවා නම් අපි ඒක අතීතේ වෙලා තියෙනවා නම් අපි මේ විදිහටම ඇත්ත කියලා ඉවරලා අපි හදාගන්න බලමු. ඒක අපි බය නැති කාට. අපේ මේකේ සැඟවුණු දේවල් නැහැ. තිස්ස මහරාමයේ කඩපෙළක අද හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. තිස්ස මහරාම නගර මැදේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. අපවාර්තාකරු සඳහන් කළේ අද පෙරවරු 10:30ට පමණ නගරයේ පිහිටි තීන්ත අලවිසලක පළමුව ගින්න හටගෙන ඇති බවයි. කෙසේ වෙතත් තීන්ත වෙළඳසැල අසල පිහිටි තවත් වෙළඳසැල් කිහිපයකටම ගින්න පැතිරී ගොස් තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීම් ඒකකය යුද හමුදා සහාය මෙන්ම තිස්ස මහරාම ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීම් රථ කැඳවීමටද පියවරගෙන තිබුණා. ඒ අනුව පැය දෙකක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගින්න පාලනය කිරීමට හැකි වූ බවයි අපවාර්තාකරු පැවසුවේ. ගින්නෙන් සිදු ඇති දේපළ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න ඇති වූයේ කෙසේද යන්න පිළිබඳවත් මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තිස්ස මහරාම පොලිසිය විශේෂ පරීක්ෂණයක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. රටතොට පුවත් අස්වැන්න කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන්. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වහා මාතරංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවී අද වරින් තුනිකුත් කළා. ඒ බැඳුම් කර සිද්ධියට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දෙනුම් දී තිබුණා. නමුත් ඔහු විදේශගතව සිටින බැවින් ඒ මහතාට අදාළ සිතාසිය ලබා දීමට හැකියුනේ නැහැ. එමෙන්ම මෙම නඩුවේ දෙවන සහ සිවුවන සැකකරුවන් වන පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන සමග පිටස්තර පුද්ගලින් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ලබා දෙන ලෙසද අදාළ දුරකථන සමාගම්වලට එහිදී නියෝග කෙරුණා. දිඹුලාගල මනන්පිටිය දලුකාන ප්‍රදේශයේදී අවුරුදු 2.5ක් පමණ වයසැති දැරියක් අනතුරකට ලක්වමිය ගියා. ඒ ඇය ඇගේ සීයාගේ ත්‍රිරෝද රථයෙන් වැටි බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුවයි. විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. ලොවම කෙටියෙන්. පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නිවසේ ආබද පොලිස් මුරපලකට ඊයේ රාත්‍රී එල්ල වූ තලිබාන් ප්‍රහාරයෙන් මියගිය ගණන 9 දක්වා ඉහළ නැග තිබෙනවා. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පවසන ආරක්ෂකංශ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 3 දෙනෙක්, කොස්තාපල්වරුන් 2 දෙනෙක් සහ සිවිල් වැසියන් 10 දෙනෙක් මියගිය බවද සඳහන් කළා. පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු 25 දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අතර ඉන් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ලාහෝර් ආරක්ෂකංශ නිවේදනය කර තිබෙනවා. මේ වසර තුල ලාහෝර් නගරයට එල්ල වූ ප්‍රථම තලිබාන් මරාගෙන පැනන ප්‍රහාරය මෙයයි. නිදහස් කුසලාන තුන්කොන් 20x20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ඉන්දිය කණ්ඩායම ඊයේ සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට නම් මීළඟ බංග්ලාදේශ තරගය ජයගත යුතුයම වනවා. තීරණාත්මක එම තරගය සඳහා බංග්ලාදේශයේ නිත්‍ය නායක ශකීබ් අල් හසන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ. නිදහස් කුසලාන තුන්කොන් 20x20 තරගාවලියේ ඉන්දියා බංග්ලාදේශ තරගයේ ඊයේ පැවැත්ුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ පළමෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු අර 20 අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දු අර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 159ක් පමණයි. මේ ජයත් සමග ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඔවුන් සහභාගී වූ තරග 4ෙන් 3ක් ජය ගනිමින්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මීළඟට පැවැත්වෙන තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් මහා
මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගන්නවා. මේ අතර ආබාධයක් හේතුවෙන් නිදහස් කුසලානයේ පැවති තරඟ අහිමි වූ බංග්ලාදේශ නිත්‍යනායක ශකිබ් අල් හසන් ශ්‍රී ලංකාව සමග තරගයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශකිබ් මේ තරගයේදී නායකත්වය දැරීමට නියමිත අතර තීරණාත්මක තරගය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙලෙස අදහස් දැක්වුවා. ප්‍රෙපරේෂන් එක හැමතිස්සෙම කන්සිස්ටන්ට්. ඒ විදිහට කරොත් අපිට අවුට්කම් එක ගොඩක් වෙලාවට ඉන්කන්සිස්ටන්ට් වෙන්නේ. තරඟවලිය පටන් ගන්නකොට මේ පන්දුව යවන්නම් තමයි අපේ හොඳම අය කියලා අපි තාමත් ඒගොල්ලන්ව බැක් කරනවා. තරඟයකින් දෙකකින් අපි හිතන්නේ ඒගොල්ලන්ට කරන්න බැහැ කියලා කරන දේ. අපි දැක්කේ ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාවයේ පුළුවන් තරම කරපු නැති එක. එක්සිකියුට් කරේ නැහැ කියන එක තමයි. ඉස්සෙල්ලා ගහපු මැච් වලදී අපි ගහපු ලකුණුත් අඩුයි. මැච් දිනුවෙත් නැහැ. මේවට ලකුණු වැඩියෙන් ඒගොල්ලන්ට ගහන්නේ විකට්ස් වල තියෙන වෙනස නිසා. අපි හිතනවා මේ තරඟයේදී හොඳට ඒගොල්ලන්ගේ දක්ෂතාවයට පන්දු යවයි කියලා. කාසිවාසි මොනවාගේ තීරණාත්මක සාධකයක් වෙයිද? කාසිවාසි දෙපැත්තක් තියෙන කොයි පැත්ත වැටේද කියලා දන්නේ නැහැ. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට් 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුභ රාත්‍රියක්.